අයිබන් විදුපින්ස් හැමෝටම මේ වෙනකොට විදු ඉන්නේ හලාවත මේරියන්ස් ග්‍රවන්ඩ් එකේ මේක FTC එහෙමනත්නම් නිදහස් වෙළඳ කලාප ක්‍රීඩාංගණය නැත්නම් BOI ග්‍රවුන්ඩ් එක කියලා හඳුන්වනවා. ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර 20-20 පුහුණු තරගය අද දවසේදී මේ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ඉතින් තරගය පිළිබඳව තොරතුරු කතා කරන්න තමයි විදු මේ වෙලාවේදී ඔබත් එක්ක එකතු වෙන්නේ. අද දවසේදී කාසිවාසිය දිනාගත්තේ නවසීලන්ත නායකයා ටිම් සෞති ඔහු තීරණය කරනවා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ වාරයේ තමන් වෙතට ලබා ගන්න. ඊයේ රාත්‍රී කාලයේදී ලොකු වර්ෂාපතනයක් මේ ක්‍රීඩාංගණයට මේ අවට කලාපයට පතිත වුණා. ඉතින් ඒ විතරක් නෙමෙයි උදෑසන කාලයේ උදෑසන 9 පමණ වෙනකල් මද වර්ෂාවක් තිබුණා. කෙසේ වෙතත් ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන් ආවරණය කරලා තිබුණ නිසා ඊටමත් ඉක්මනින් තරගය ආරම්භ කරන්න වැඩ කටයුතු සූදානම් කරගන්න හැකියාවක් ලැබුණා. උදෑසන 10ටම තරගය ආරම්භ කරන්න නොහැකි වුණත් පුංචි වේලාවකට පස්සේ තරගය ආරම්භ කරන්න හැකියාවක් ලැබුණා. ඉතින් නවසීලන්ත කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් ලකුණු 168ක් ලබා ගත්තා තමන්ගේ පන්දු ආර 20 ඇතුළෙදී. එතනදී ආරම්භක කඩුල්ල වෙනුවෙන් ඉතාමත්ම හොඳ ලකුණු 69ක සම්බන්ධතාවයක් ගොඩනගන්න සමත් වුණා මාටින් ගප්ටිල් සහ කොලින් මුන්රෝ. මාටින් ගප්ටිල් අපි දැක්කා පහුගිය තරගාවලිවල ලෝකුස්ලාන් තරගාවලියේදීත් ඔහුට සාර්ථක වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. අද තරගයේදී ඔහු ලකුණු 22ක් ලබා ගත්තා. හැබැයි පන්දු 24ක් ඔහු ඒ සඳහා වැය කරලා තිබුණා. තාමත් ඔහු තමන්ගේ අර සුපුරුදු රිද්මයට ඇවිල්ලා නැද්ද කියන කාරණේ මේ ඉනිමදිහා බැලුවම අපිට දැක ගන්න ලැබුණා. මොකද ඔහුගේ සගයා කොලින් මුන්රෝ පන්දු 27ක් තුලදී ලකුණු 48ක් ලබා ගත්තා. ඉතාමත්ම වේගවත් ලකුණු 48ක් 1/6 පහරක් සහ 4/7ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. ඉන් අනතුරුව ඔහු අනිත් ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීම නිසා පහර දීමට ලබා දීමේ අරමුණෙන් ඔහු පිටියෙන් ඉවත් වෙලා ගියා ලකුණු 48ක් ලබා සිටියේදී. හැබැයි ඉන් පස්සේ ඊළඟ පිටකරුවන් දෙදෙනා ටිම් සේෆර්ට් සහ ටොම් බ්‍රූස් දෙදෙනාට මේ තරම් සාර්ථක වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. සේෆර්ට් ලකුණු 5ක් සහ ටොම් බ්‍රූස් ලකුණු 13ක් පමණයි ලබා ගත්තේ. කෙසේ වෙතත් රොස් ටේලර් ඔහුගේ අත්දැකීම් මනාව පිළිබිඹු කරමින් ඉතාමත්ම සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළා. පන්දු 34කදී ඔහු නොදැවී ලකුණු 53ක් ලබා ගන්න හැකියාවක් ලැබුණා. විශේෂත්වය ඔහුගේ ඉනිමට 6/4ක් ඇතුළත් වුණා. 1/4 පහරක්වත් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණේ නැහැ. ඊට පස්සේ ඩැරිල් මිචෙල් ලකුණු 9ක්, ඒ වගේම මිචෙල් සැන්ට්න 1 ලකුණකට දැවී ගියා. ඒ වගේම කුගලයින් ලකුණු 13ක් ලබා ගත්තා. මේ විදිහට ලකුණු 168ක් ලබා ගන්න ඔවුන්ට හැකියාවක් ලැබුණා. නවසීලන්ත කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු විදිහට ලකුණු 135ක් පමණයි ලබා ගත්තේ පන්දු ආර 20 අවසානයේදී. මෙතනදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භයේ තරම් සාර්ථක වුණේ නැහැ. මේ හේතුවෙන් තමයි ශ්‍රී ලංකාවට තරගයේ පරාජය වෙන්න හේතුනේ. විශේෂයෙන්ම ධනුෂ්ක ගුණතිලක සහ සදීර සමරවික්‍රම තමයි ආරම්භක පිටිකරුවන් විදිහට කටයුතු කළේ. සදීරට අද දවසේදී සාර්ථක වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු ලකුණු 4ක් විතරයි ලබා ගත්තේ. ධනුෂ්ක ගුණතිලක ලකුණු 20ක් ලබා ගන්න සමත් වුණා. ඉන් අනතුරුව අශාන් ප්‍රියංජන් කණ්ඩායම් නායකයා සහ භානුක රාජපක්ෂ තමයි මේ ඉනිම ගොඩනගන්න පිටියට පිවිසුනේ. කෙසේ වෙතත් අශාන් ප්‍රියංජන තරමක් මන්දගාමි ඉනිමක් ක්‍රීඩා කළේ. ඔහු ලකුණු 3ක් පමණයි ලබා ගන්න සමත් වුණේ. ඉතින් මෙතනදී මේ විශේෂයෙන්ම පවර් ප්ලේ අවසාන පන්දුවාරයේදී 6 වන පන්දුවාරයේදී 1 ලකුණක් විතරයි අශාන්ට ලබා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් මේත් එක්ක පීඩණය එන්න එන්න වැඩි වුණා ශ්‍රී ලංකා කණ්ඩායමට. අශාන් ලකුණු 3කට දැවී ගියා. භානුක රාජපක්ෂ හොඳ ඉනිමක් ක්‍රීඩා කළා. ඔහු ලකුණු 21ක් ලබා ගන්න සමත් වුණා. ඇන්ජලෝ පෙරේරා 1 ලකුණක් පමණයි ලබා ගන්න ඔහුට හැකියාවක් ලැබුණේ. ඉන් අනතුරුව ෂෙහාන් ජයසූරිය සහ දසුන් ශානක ඉතාමත්ම හොඳ ඉනිමක් ගොඩනගන්න සමත් වුණා. මේ දෙදෙනා අතර ගොඩනැගුණු සම්බන්ධතාවය තමයි ශ්‍රී ලංකාවට යම්කිසි බලාපොරොත්තුවක් ගේන්න හැකියාවක් ලැබුණේ. ෂෙහාන් ජයසූරිය ලකුණු 26ක් ලබා ගන්න සමත් වුණා. ඒ වගේම දසුන් ශානක පන්දු 11කදී ලකුණු 25ක් ලබා ගැනීම කැපී පෙනුණා. වනිදු හසරංග අපි දන්නවා ප්‍රහාරාත්මක පිතිකරුවා. ඔහු පසුගිය බංග්ලාදේශ තරගාවලියේදී ඉතාමත්ම හොඳින් දස්කම් දක්වපු ක්‍රීඩකයා. අද දවසේදී ඔහුට සාර්ථක වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. මොකද ඔහු පිටියට එනකොට, ඔහු සහ දසුන් පිටියට එනකොට ශ්‍රී ලංකා කණ්ඩායම සෑහෙන කඩා වැටිලා ලකුණු වේගය ඉතාමත්ම පහත වැටිලා තිබුණේ. ඉතින් මේ නිසා ඔවුන්ට සිදු වුණා වේගෙන් පන්දුවට පහර එල්ල කරන්න. වනිදු උඩ පන්දුවක් ලබා දීලා දැවි ගියා. ඔහුට ලකුණු ලබා ගන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ පිතිකරුවන්ගේ පිතිකරණය පිළිබඳව අපිට ඉතාමත්ම සාධනීය බලාපොරොත්තු තබා ගන්නට හැකියාවක් තිබෙනවා. අද දවසේදී ඔවුන් තරඟ වැදුණු ආකාරය දිහා දැක්කම, විශේෂයෙන් පස්වෙනි කඩුල්ලෙන් පස්සේ ආපු හැම පිතිකරුවෙක්ම මේ තරඟේ ජයග්‍රහණය කරාගෙන යන්නට නොහැකි වුණා. තමන්ගේ උපරිමය කරන්න ඔවුන්ට හැකියාවක් ලැබුණා. ලහිරු මදුශංක පිළිබඳව අපි කතා කළා. ලහිරු මදුශංක වේගපන්දු යවන්නෙක් ලෙස තමයි කණ්ඩායමට එකතු කර ගැනීම පිළිබඳව අවධානය යොමු වෙමින් තිබුණේ. කෙසේ වෙතත් ඔහු අද දවසේදී ලකුණු 12ක් ලබා ගන්න සමත් වුණා. ඉතින් මේ ලකුණු 12 ලබා ගැනීමේදී ඔහු එල්ල කරපු පහරවල් දිහා බැලුවම පසුපෙළ පිතිකරුවෙක් විදිහට සාධනීය වගකීමක් ඉටු කිරීමේ හැකියාව ලහිරු මදුශංකට තිබෙනවා. ඉතින් මේක ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් අස්වැසිල්ලක් බවට පත් වෙයි. ලහිරු කුමාර සහ ලහිරු මදුශංක සලකා බැලුවම විශේෂයෙන්ම වේගපන්දු යවන්නෙක් විදිහට වේගය නිසා ලහිරු කුමාරට අනිවාර්යෙන්
ප්‍රමුඛස්ථානයක් හිමි වෙනවා. නමුත් වේග පන්දුයවන්නෙක් සහ පිතිකරුවෙක් විදිහට කණ්ඩායමට දායකත්වය ලබා දීමේ හැකියාව ලහිරු මදුශංකට තිබෙනවා. අද දවසේදී ඔහු පන්දුවට පහර දීපු ආකාරය දිහා බැලුවාම අපිට ඒක පැහැදිලිවම දැක ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඉදිරියේදී කණ්ඩායම තේරීමේදී ඔහුට ඉදිරි කාලයේදී අවස්ථාවක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි ලක්ෂාන් සඳකයන් ගැනත් කතා කළ යුතුයි. අපි දැක්කා පසුගිය දෙවෙනි ටෙස්ට් තරගයට කලින් නවසීලන්තය සමග ටෙස්ට් තරගයට කලින් සරවණමුතු ක්‍රීඩාංගණයේදී ලක්ෂාන් සඳකයන් පිතිකරුණේ පුහුණු වීම වල නිරත වෙලා ඉන්නවා. වෙනදට වඩා වැඩි කාලයක් පිතිකරන පුහුණු වීම වල නිරත වෙලා හිටපු බවක් තමයි අපි දැක්කේ. ඉතින් එහි යම් කිසි සාර්ථකත්වයක් තියෙනවා වෙනදාට වඩා. ඉතාමත් හොඳින් ඔහු පහරවල් කරා ගියා. අවසානයේදී පන්දු 12කින් ලකුණු 13ක් ලබා ගන්න ඔහු සමත් වුණා. මේක ඉතාමත් වේගෙන් පන්දු ස්ථානගත කිරීම සහ ඔහුගේ පහරවල් ඉතාමත් හොඳ දියුණුවක් අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් ලක්ෂන් සඳකයන් කියන්නේ ශ්‍රී ලංකාවට ඉන්න චයිනමන් පන්දු යවන්න වමත් පිටදඟ පන්දු යවන්නන් අතරේ ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයා. ඉතින් සඳකයන්ගේ මේ දියුණුව ඇත්තර වශයෙන්ම අගය කළ යුතුයි. ඔහුට අවස්ථාවක් ලැබුණොත් කණ්ඩායම තුල ක්‍රීඩා කරන්න ඔහුගේ පන්දු යැවීමෙනුත් ඔහුට උපරිම දායකත්වයක් ලබා දෙන්න හැකියාවක් ලැබුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ සම්පතක් බවට ලක්ෂාන් සඳකයන් අනාගතයේදී පත් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි අද දවසේදී තරගයේ පැවැත්ුනේ. ලකුණු 135යි ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගන්න සමත් වුණේ. ඒ අනුව ලකුණු 33කින් මේ පුහුණු තරගයේ පරාජයට පත් වෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා. හැබැයි පිතිකරුවන් අතරේ ෂහාන් ලකුණු 26ක්, දසුන් ලකුණු 25ක් සහ ධනුෂ්ක ලකුණු 20ක්, ඒ වගේම බානුක රාජපක්ෂ ලකුණු 21ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී වනිදු හසරංග පන්දු අර 4කදී ලකුණු 35කට කඩළු 2ක් දවා ගන්න හැකියාවක් ලැබුණා ඔහුට. ඒ වගේම ෂහාන් ජයසූරිය පන්දු අර 2ක් ක්‍රියාත්මක කරලා ලකුණු 7ක් ලබා දීලා එක කඩුල්ලක් දවා ගන්න සමත් වුණා. කසුන් රාජිත පන්දු අර 3යි ලකුණු 23කට එක කඩුල්ලක් ලබා ගන්න සමත් වුණා. මේ තමයි අපේ කඩුළු ලබාගත් පන්දු යවන්නන් බවට පත් වුණේ. ඒ වගේම නවසීලන්ත කණ්ඩායම දිහා බැලුවම ඔවුන්ගේ නවක ක්‍රීඩකයින් රසක් ඉන්නවා. මේ අතරින් කුගලයින් වේග පන්දු යවන ක්‍රීඩකයා, ඔහු අද දවසේදී කඩුළු 4ක් දවා ගන්න සමත් වුණා. ඒ වගේම ඉෂ් සෝදි කඩුළු 3ක් දවා ගන්න ඔහුට හැකියාවක් ලැබුණා. මීට අමතරව මිචෙල් සෑන්ට්නර් සහ ඩැරිල් මිචෙල් මේ ක්‍රීඩකයින් දෙදෙනා එක කඩුල්ල බැගින් දවා ගන්න සමත් වුණා. ඉතින් මේ අනුව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන්නන්ගේ පැත්තෙනුත් වේග පන්දු යවන්නන්ගේ පැත්තෙනුත් ප්‍රබල තර්ජනයක් තියෙනවා. මොකද ලොකි ෆර්ගසන් එකතු වෙලා ඉන්නවා මේ තරගාවලියට. ලොකි ෆර්ගසන් මේ තරගයේදී පන්දු යවුවේ නැහැ. ටිම් සෞති කණ්ඩායම් නායකයා ඉන්නවා. ඉතින් මේ දෙදෙනාගේ සුසංයෝගයත් එක්ක මේ නවක ක්‍රීඩක කුගලයින් සහ ඩැරිල් මිචෙල් මෙන්න මේ වගේ පන්දු යවන්නන්, ඒ වගේම සෙත්‍රාන්ස් මේ පන්දු යවන්නන්ගේ එකතුව ශ්‍රී ලංකා පිලට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්න හැකියාවක් ඔවුන්ට තියෙනවා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම තුලත් නවක ක්‍රීඩකයන් රසක් ඉන්නේ. විශේෂයෙන්ම දසුන් ශානක ඔහුගේ තිබෙන ජීවය අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. විශේෂයෙන් පසුපෙළ පිතිකරුවන්, ඔවුන් පසුපෙළ පිතිකරුවන් කියලා හිතපු බවක් අපිට අද දවසේදී දැක ගන්න ලැබුණේ නැහැ. ඒතරම් සාධනීය විදිහට ඔවුන් මේ තරගයේදී ක්‍රීඩා කළා. ඉතින් ඒ නිසා අපිට සුබවාදී බලාපොරොත්තු තියාගන්න පුළුවන්. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී තරඟ 3ක් පැවැත්වෙනවා. මේ තරඟ 3ේදී අපිට ජයග්‍රහණ කරා යන්න හැකියාවක් ලැබෙයි කියලා. ඒ වගේම ලසිත් මාලිංග කියන්නේ වෙනස් නායකයෙක්. ඔහුට මේ 20x20 තරඟ පිළිබඳව තියෙන පුළුල් අත්දැකීම මේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙකුට නැහැ. ඒ වගේම ලෝකයේම අත්දැකීම් බහුලතම ක්‍රීඩකයන් අතර ලසිත් මාලිංග ඉතාමත් ඉදිරියෙන් ඉන්නවා. ඒ නිසා ඔහුට මේ තරඟාවලිය තුළ වෙනසක් කරන්න හැකියාවක් ලැබෙවි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අද දවසේදී පුහුණු තරඟයේ පැවැත්ුනේ. විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයින් පිළිබඳව කතා කරනකොට පන්දු යැමේදී වනිදුස් ඉන්නවා, ඒ වගේම ෂහාන් ඉන්නවා. වනිදුස් සහ ෂහාන් අතර කණ්ඩායමේ ස්ථානයට තරඟයක් ඇති වෙයිද කියලා හිතනවා. මොකද අකිල දනංචිය මේ වෙනකොට තමන්ගේ පන්දු යැමේ ඉරියව්ව ශෝධනය කර ගැනීම සඳහා ඉන්දියාවට ගිහිල්ලා ඉන්නවා. හැබැයි විදුර ලැබිච්ච ආරංචි මාර්ගවල හැටියට ඔහුට හැකියාවක් තිබෙනවා පළවෙනි තරගයට ක්‍රීඩා කරන්න. ඒ නිසා අකිල දනංචියත් කණ්ඩායමට ඇතුළත් වෙවි. ඒ වගේම ලක්ෂාන් සඳකැනුත් දස්කම් දක්වලා තියෙනවා. ඉතින් කණ්ඩායමට කවුරු තෝරගනීද කියන එක පිළිබඳව ප්‍රබල තරගයක් තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය කරන්නේ මෙන්න මේ තරගය තමයි. එතකොට තමයි අපිට හැකියාවක් තියෙන්නේ නියම ස්ථානයට ඒ වෙලාවේදී දක්ෂතා අතර ඉදිරියෙන්ම ඉන්න ක්‍රීඩකයා අපිට කණ්ඩායමට ගේන්න. මොකද දක්ෂයින් රසක් ඉන්නකොට ඔවුන් කොයි වෙලෙත් දස්කම් දක්වනවා. එතකොට අපිට ජයග්‍රහණ කරා යන්න පහසුයි. මේක තමයි අපේ ප්‍රාර්ථනය. අපේ ක්‍රීඩකයන් හැමෝම ඉහළ දස්කම් අතර ඉන්නවා නම් අපිට ඕනෑම වෙලාවක ඕනෑම තරගයක් ජයග්‍රහණය කරන්න හැකියාවක් තියෙනවා. එමනම් පල්ලෙකැලේ තරගය තුනේ පෙරදැක්මත් එක්ක අපි ඉතාමත් මෙක්මනින් හම්බ වෙමු. ඒ වගේම තමයි දසුන් ශානක එක්ක කතා කරන්න විදුවට හැකියාවක් ලැබුණා. ඒකත් අද රැට ඔයාලට බලා ගන්න පුළුවන් දසුන් මොනවද කියන්නේ කියන කාරණේ. එමනම් ජය වේවා හැමෝටම. ගිහලා එන්නම්.